ගරු විමල් වීරවංශමන්තුමා ස්ථීර කරන්න. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ගරු දිනේෂ් කුණවර්ධන මැතිතුමන් විසින් ගෙනෙන ලද මේ යෝජනාව පළමුව මා විසින් ස්ථීර කරනු ලබනවා. ඔබතුමා දන්නවා ඉතා දීර්ඝ කාලයක් ප්‍රමාද කරලා තටමල ඉතාම අමාරුවෙන් තමයි පළාත් පාලන මැතිවරණය මේ රටේ මහජනතාවට දිනා දෙන්න පුළුවන් වුණේ. මැතිවරණ ක්‍රමෙත් අසාමාන්‍ය වෙනස්කම් කරලා පැරදුනත් පාලන බලය අල්ලගන්න පුළුවන් වෙන විදියට තාක්ෂණික ක්‍රමවේද යොදලා තමයි මැතිවරණ ක්‍රමයක් හදාගත්තේ. මේ ඔක්කොම කරලා තමුන්නාන්සල මැතිවරණේ පැවැත්තුවා. මැතිවරණ කොමිසම තාම තටමනව මැතිවරණ ප්‍රතිඵල අවසාන වශයෙන් ඉදිරිපත් කරන්න විදියක් නැතුව. මැතිවරණ කොමිසම මං හිතන්නේ ස්වාධීන මැතිවරණ කොමිසම මේ තමන් කරපු පළවෙනි මැතිවරණයෙන්ම කොමිසමේ කලිසම ගලවගෙන ඉවරයි. මහජනයාට දීපු විශ්වාසය, ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් දීපු පුරාජේරු කතා සියල්ලම කොමිසමේ සභාපතිවරයා විසින් නැත්තටම නැතිබංග කරගෙන ඉවරයි. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, වැඩබැරි ආණ්ඩුවක් වගේම වැඩබැරි කොමිසමක් බවට අධික පත්වලා ඉවරයි. තමුන්වන්සල මේ පළාත් පාලන මැතිවරණයට ගියේ මේක ගමේ පාලම බෝක්කුව පාර පිළිබඳ තීරණය කරන ගමේ නායකයා කවුද කියලා තීරණය කරන ඡන්දය කියලා මේ මැතිවරණයට තියෙන අර්ථය ප්‍රාදේශීයකරණය කරමින් තමුන්වන්සල ගියේ. මං අහගෙනයි තමුන්වන්සලාගේ විශ්වාසවන්ත රක්ත මිත්‍රයා ජනතා විමුක්ති කරමුණේ නායකයා කියනවා මහරගම බයිසිකලයේ කොහොමද දින්නේ, ඒ බයිසිකලෙන් ඉල්ලන ලයිස්තුවේ ඉන්න වැඩි දෙනෙක් ඉන්නේ කුරියා පිටියේ කියලා. අපේක්ෂකයා කවුද කියලාවත් දන්නේ නැතුව කොහොමද පොහට්ටුවට කතිර ගැහුවේ කියලා. ඒ අයට අපි කියන්න ඕන මේ රටේ තිබ්බ පළාත් පාලන මැතිවරණයක් වුණාට මේක ජනමත විචාරණයක් හැටියට සලකලා ඡන්ද පාවිච්චි කරන්නයි අපි මුලින්දම මේ රටේ මහජනතාව පෙළඹෙව්වේ. ගමේ පාරට බෝක්කුවට ආණ්ඩුවේ ජනාධිපතිවරයා කිව්වා, අගමැතිතුමාගේ පාර්ශවයෙන් කිව්වා බලය තියන අයට ඡන්ද දුන්නොත් විතරයි ගම හදන්න සල්ලි ටික පාර්ලිමේන්තු සභාවට ලැබෙන්නේ කියලා. මිනිස්සු ගමේ පාලම බෝක්කුව ලයිට් කනුව දිහා බලලා නෙවෙයි, රට ජාතියත් මේ පහුගිය අවුරුදු තුන ඇතුලේ ඇදගෙන ගිය විනාශකාරී මාර්ගය දිහා බලලයි. ඒ මාර්ගයෙන් මේ රට එළියට ගන්න ඕන නිසයි මේ මැතිවරණයේ 180කට ආසන්න ඡන්දපොලට ගිහිල්ලා ඡන්දේ දීලා, ඡන්දේ දීලා විතරක් නෙවෙයි බිහි කරලා ඉතාම කෙටි කාලයක් ඇතුළත තරඟ වෙදිච්ච ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මේ දේශමාමක බලවේගයන්ගේ එකතුව ජයග්‍රහණය කරවන්න මේ රටේ පොදු ජනතාව තීරණය කළේ. ඒ මැතිවරණ ප්‍රතිඵලයට අනුව එක්සත් ජාතික පක්ෂය ලබාගෙන තියෙන ඡන්ද ගණන් කරලා හදලා බලන්න, පාර්ලිමේන්තු ඡන්දයකට මාරු කරලා බලන්න, එක්සත් ජාතික පක්ෂයට ආසන 67යි ඒ මැතිවරණයේ පාර්ලිමේන්තු මැතිවරණයක් හැටියට සලකති ගත්තොත් තියෙන්නේ. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපේ පැත්තෙන් අපිට තියෙන අමාරුම ඡන්දෙට අපි මුහුණ දුන්නේ. තමුන්නාන්සලා පළාත් සභා ඡන්ද කල් දැම්මා. තමුන්නාන්සලා දන්නවා පළාත් සභා ඡන්ද දිනන එක පොදු ජන පෙරමුණට ඉතාම පහසුයි. ඒ නිසා තමුන්නාන්සලා ගෙනාව අලුත් ඡන්ද ක්‍රමයක්, අපි ගෙනාවු ඡන්ද ක්‍රමයේ ව්‍යාකූල තත්වයකට පෙරළුවා. ගෙනල්ලා මේ ඡන්ද ක්‍රමය ඇතුළේ ආ මෙහෙම මේ පිට්ටනිය පුළුවන් නම් තරඟ වැදලා බලමු කියන අභියෝගයත් එක්කයි තමුන්නාන්සලා ආවේ. අමාරුම පිට්ටනිය පළාත් පාලන අපේක්ෂකත්වයෙන් නොලැබිලා විශාල පිරිසක් තරහ වෙනවා. ස්වාධීන ලයිස්තු යනවා. ඥාතිකම, කුලේකම, මිත්‍රකම, ඒ වගේ එක එක කාරණා නිසා ඡන්ද වෙනස් වෙනවා. ජාතික දේශපාලන අරමුණු වලට වඩා ප්‍රාථමික දේශපාලන අරමුණු උඩට එනවා. ඒක තමයි අපට මුහුණ දෙන්න තිබිච්ච අවාසිදායකම මැතිවරණය. හැබැයි මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවට අපි හිසනම ආචාර කරනවා. ඒ මැතිවරණය ජාතික මැතිවරණයක් හැටියට අරගෙන ඒ ජාතික මැතිවරණය තමන්ගේ ජාතික යුතුකම ඉටු කරන්න ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉහළම ජයග්‍රහණයකට ගෙනල්ලා දුන්නා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අමාරුම ඡන්දේ අපට මුහුණ දෙන්න තියෙන අමාරුම ඡන්දේ අමාරු නිසා තමුන්නාසල මුලින්ම අපිට එන්න ක්‍රීඩා කරලා පෙන්වන්න කියලා අභියෝගේ බාර දීපු ඡන්දේ, ඒ ඡන්දේ විශිෂ්ට ජයග්‍රහණයක් මහින්ද රාජපක්ෂ මැතිතුමන් නාමයට එතුමා සමග තිබෙන විශ්වාසයත් අලුත් කරලා මේ ආණ්ඩුව අවුරුදු තුනක් ගෙන ගිය. මොකද්ද තමුන්නාන්සලා කරේ? බන්ධනාගාර බස්රියයි, පොලිසියයි, උසාවියයි, රාජපක්ෂලයි අපි නැත්තම් ගිය අවුරුදු තුනට රූපවාහිනී නාලිකාවලට පත්තරවලට ප්‍රවෘත්ති නැහැ. තමුන්නාන්සලා ඔච්චරයි කළේ ආපු දවස් ඉඳලා. අද ගෙනියනවා බන්ධනාගාර බස් එකේ තව කෙනෙක් ගෙනියනවා, එක්කෙනෙක් එනවා අපිට එළියට එනවා, ඊළඟට තව කෙනෙක් අලිපටියෙක් ඉඳ හාමුදුරු හිරේ දානවා, තව මොකක් හරි කියලා රණවිරුවෙක් හිරේ දානවා. බන්ධනාගාර බස් එකයි, බන්ධනාගාරයයි, අධිකරණයයි, පොලිසියයි, FCID එකයි, CID එකයි නොතිබුණා නම් ගිය අවුරුදු තුනට තමුන්නාසලා කරලා තියෙන කෙංගෙඩියක් නැහැ. මහා ජනතාවගේ මේ රටේ ජාතික මනස හඳුනන්නේ නැති පාලනයක් තමුන්නාන්සලා අරගෙන ආවේ. තමුන්නාන්සලාගේ අගමැතිවරයා මේ රටේ ජාතික මනස හඳුනන්නේ නැහැ. තමුන්නාන්සලාගේ අගමැතිවරයා එංගලන්තය ගැන කතා කරන්නේ. එංගලන්තේ තිබුණා එක්තරා ප්‍රාන්තයක් වෙන්වීමට අදාළව ජනමත විචාරණය. පහුගිය දවස්වල
ඩේවිඩ් කැමරන් අගමැතිවරයා අරග ජනමත විචාරණයක් මේක මගේ පට්ටම ගැන තීරණය කරන ඡන්දයක් නෙවෙයි කියලා දාලා නොගින් හිටියේ නෑ. ඉල්ලා අසුර තනතුරෙන් Taman දරපු මතය ජනමත විචාරණයේදී ප්‍රතික්ෂේප වෙච්ච නිසා ආණ්ඩු බාබ් බලයෙන් ඔහු අතහැරියා. එංගලන්තය ගැන බොරුවට වෙස්මිනිස්ටර් සම්ප්‍රදාය ගැන ඉංග්‍රීසියෙන් කතා කරාට වැඩක් නෑ. ඒ සම්ප්‍රදායේ තියෙන යහපත් දේ ආරක්ෂා කරගන්න බැඳෙන්නේ නැත්තම් අද තමුන්වහන්සේ දන්නවා ජනවාරි මාසේ 8 අගමැති වෙනස් කළේ කොහොමද? ජනවාරි 8 ලැබිච්ච ජනවරම ජනාධිපතිවරණ ජනවරමක් මහමැතිවරණ ජනවරමක් නෙමෙයි. ජනාධිපතිවරණ ජනවරම පාවිච්චි කළා දීමු ජයරත්න අගමැතිවරයා අයින් කරලා ඒ වෙනකොට 40 ගානක් සුළු පිරිසක් හිටපු එක්සත් ජාතික පක්ෂය තමන්ගේ අගමැති කෙනෙක් ගන්න වෙනත් ජනවරමක් පාවිච්චි කළා බල පෙරළියට. අද මේ පළාත් පාලන මැතිවරණේ ජාතියක් විදියට දීලා තියෙන තීන්දුව ඒ තීන්දුව සැලකිල්ලට ගන්න තමුන්වහන්සේලාට ඥාණයක් නැත්තම් දැන් මේ ආණ්ඩුව මලකුණක් වෙලා ඉවරයි. තව මේක තියාගෙන තමුන්වහන්සේලා ඉන්න ගියොත් මේ මලකුණ ඕජස් ගලන, සැරව ගලන, පිළිකුල් කරන මලකුණක් හැටියට තමයි තව අවුරුද්දක් විතරක් යනකොට මේක කාලක්‍රියා කරන්න වෙන්නේ, ඉතුරු ඉවර කළා දාන්න වෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මන්ත්‍රීවරු ඉන්නවා. එතුමන්ලා මේ ආණ්ඩුව ඇතුලේ ලැගලා පහුගිය අවුරුදු 3 ගත කරපු ජීවිතයට එතුමන්ලට අදාළ ප්‍රතිඵල ලැබිලා තියෙනවා. බොහොම අමාරුවෙන් රාජ්‍ය බලය පාවිච්චි කරලා දන්න කියන සෙල්ලම් ඔක්කොම දාලා ඒකම UNP විරෝධයකුත් තමන්ට ආරෝපණය කරගෙන ජනාධිපතිවරයා කිව්වන්නේ පහුගිය අවුරුදු 3 UNP මේ රටේ ආර්ථිකය කාබාසිනිය කළා කියලා අපි නෙවෙයිනේ කිව්වේ. තමුන්නාන්සලාගේ ආණ්ඩුවේ කැබිනට් එකේ ප්‍රධානිය කිව්වේ ආර්ථිකය කාබාසිනිය කළා කියලා. එහෙම UNP විරෝධී කතා පවත්වමින් ඒ ඔක්කොම කරලත් ගන්න පුළුවන් උනේ ලක්ෂ 14ක පමණ ඡන්ද ප්‍රමාණයක්. 13කට මදක් වැඩි ඡන්ද ප්‍රමාණයක්. ඒ ඔක්කොම කරලත් ගත්තේ. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට අයිතිවාසිකම් කියන්න පුළුවන්. මම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් නෙවෙයි. නමුත් ඒ ප්‍රශ්නේ අපි නියෝජනය කරන කඳුරට අදාළ ප්‍රශ්නයක්. පොළොන්නරුවත් පරාදයි. එක්සත් ජාතික පක්ෂය විපස්සේ ඉඳද්දි දිනපුතනුත් මේ පාර පරාදයි. ඒ නිසා මේ හැම දෙයකින්ම පෙන්වන්නේ මොකද්ද? තමුන්නාන්සලා එකතු කරන්න හදනවා මරු ක්‍රමනේ තියෙන්නේ. පළවෙනියා පෙච්ච මිනිහාට වඩා ලොකුයිලු දෙවෙනියයි තුන්වෙනියයි හතරවෙනියයි ගත්තු ටික. ඒ කියන්නේ ඉස්කෝලේ මම පළවෙනියා වෙනවා ලකුණු වැඩියෙන් අරන්. දෙවෙනියට ලකුණු ගත්තු එක්කෙනායි තුන්වෙනියට ලකුණු ගත්තු එක්කෙනාගේ එකතු කරලා කියනවා මට වඩා එයා වැඩි කියලා. මේ ප්‍රාථමික තර්ක දාලා පරාජය හෙළුව වහගන්න හදන්න එපා. තමුන්නාන්සලා දන්නවා පරාජය ඇත්ත හේතුව මොකද්ද කියලා. මේ ගෙනාවේ 30 වෙනි පරාජය. ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමනි අග්‍රාමාත්‍යතුමනි තමුන්නාන්සලාට ඔය තනතුරු වල ඉන්න අයිතියක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතේ තියාගෙන ඉන්න මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට දැන් කිසිම හේතුවක් නැහැ. ඒ පක්ෂය ලක්ෂ 13ට බස්සපු නායකයෙකුට ඒ පක්ෂය අතේ තියාගෙන ඉන්න කිසිම හේතුවක් නැහැ. අග්‍රාමාත්‍යවරයාට එක්සත් ජාතික පක්ෂයේ මහත්තුරු අපි දන්නවා හිත යටින්නම් කියන්නේ කොයි වෙලේ යනවද කියලා තමුන්නාන්සලා හිත ඉන්නේ. හැබැයි අර ඇතුල් වෙනකොටම කුට්ටියක් හම්බුණා, ඊට පස්සේ හිත ලොප්පුණා. ලොකු ගාණක් හම්බුණා, බැඳුම් කර සල්ලි එහෙම එයා ගියා. ඡන්දෙටත් ගියා, ඡන්දෙන් පස්සෙත් ගියා. අපේ වෙදාරච්චි මන්ත්‍රීතුමා ඉන්න හීනි හිනාවක් දාන උඩු රැවුලක් පෙන්නගෙන. පොකට් මනි ලොකු මිටියක් හම්බ වුණා. ඒ නිසා සල්ලි වලින් අර හිතේ තියෙන ආවේගය යට වුණා. ඉවස පාම් පපුව කියලා යන්තම් එකවන සල්ලිත් එක්ක මේක බැලන්ස් කරගත්තා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අපට පක්ෂයක් නැහැ, තමුන්නාන්සලට හොඳ නම් ഇതുමව තියාගන්න, ඒක අපට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ ආණ්ඩුවට මෙහෙම යන්න කිසිම අයිතියක් නැහැ. ජනතාව මේ ආණ්ඩුව ප්‍රතික්ෂේප කරලා ඉවරයි. ජනතාව ප්‍රතික්ෂේප කරපු ආණ්ඩුවකට ජනබලයක් නැති ආණ්ඩුවකට ජනවරමක් නැති ආණ්ඩුවකට මේ රට ගැන තීරණ ගන්න අයිතියක් නැහැ. තමුන්නාසලා ඉන්න හැම තප්පරයකම රුපියල කඩාගෙන වැටෙනවා. අද 100 මට විනාඩි දෙකක් දෙන්න ගරු මුලස්සන මන්ත්‍රීතුමනි. අද රුපියල කඩාගෙන වැටෙනවා 158යි. තව මේක යනවා 180ට. කොටස් වල බල කඩාගෙන වැටෙනවා. ආයෝජකයෝ මේ නතර වෙනවා. ඩීසල් පෙට්‍රල් තමුන්නාසලා උඩට දාන්න යනවා. බදු ආදායම වැඩි කරගන්න කියලා බදු පෝරියලක පටවනවා. දැන් බලනවා ණය ගන්නත් අලුත් ක්‍රමයක් පාවිච්චි කරන්න. පාර්ලිමේන්තුවේ අනුමැතිය නැතුව අග්‍රාමාත්‍යවරයාට හිතන තැනින් ණය ගන්න පුළුවන් වෙන විදිය පනතකුත් මේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා තියෙනවා. මේ ඔක්කොම කරලා ඉවර වුණාට පස්සේ රටක් ඉතුරු වෙන්නේ නැහැ. තමුන්නාන්සලා කාලා ඉවර කරාට පස්සේ මේ රට බේර ගන්න පුළුවන් තත්ත්වයකට ගෙන්නේ නැහැ. ඒ නිසා අපි තා ඕනකමින් කියනවා පව් නොදී තව දුරටත් වාතාලකම් දොඩවන්නේ නැතුව එකට වඩා 2යි 3යි එකතු කරාම ලොකුයි කියලා මෝඩ අමන මරි මෝඩ තර්ක දාන්නේ නැතුව වාතාලකම් දොඩවන්නේ නැතුව කරුණා කළා අඩු ගානේ ඇඳිවත හරි රැකගෙන ගෙදර යන්න ඕනේ කියලා හිතනම නම්
මේ රටේ මහජන මතය පිළි අරගෙන මහජන මතයට අහුන්කන් දීලා මහජන මතයට යටත් වෙලා තමුන්නාන්සේට බැහැල යන්න පුළුවන්. එහෙම නැතුව ඉන්න හදනවා කියන්නේ ඇයි දත්තෝත්තර මහත්තයෝ? ඇයි නැව් මහත්තයෝ? අනේ නැවා, අනේ අනව නැවෝ යන්න. නැවෝ නැව් හතයි, නැව් හතයි. මේ කම්බ හොරු ටිකක් හොරු හොරු කියලා කෑ ගහලා, කම්බ හොරු ටිකක් හොරු හොරු කියලා කෑ ගහලා මේ රාජිත සේනාරන්න මහත්තයෝ කම්බ හොරු ටිකක් හොරු හොරු කියලා කෑ ගහලා අවුරුදු තුනේ නාටකයක් කළා. නාටකේ ඉවරයි. කම්බ හොරුන්ට මහජනය තීන්දුව දුන්නා. මහ බැංකුව හොරා කාපු හොරුන්ට මහජනය තීන්දුව දුන්නා. රට විකුණංකනේ උන්ට මහජනය තීන්දුව දුන්නා. ඒ නිසා තවත් මෙතන වාචාල ගන් දොඩවන්න එපා. නැට්ටේ හිටංගොම, නැට්ටේ හිටංගොම යන්න. යනතනකට පාර කපා ගන්න. දැන් යනතනකට පාර කපා ගන්න. දෙයියෝ බුදුන් අදහනව නම් අදහන්න පටන් ගන්න. ලැජ්ජ නැද්ද? ලැජ්ජ නැත්ත රාජිත මහත්තයෝ දත් ගලවල නැවගත්තු නැවපතියා. ස්තුතියි. දත් ගලවල නැවගත්තු නැවපතියා. මෙහෙම නැවපතියෝ. ඒ නිසා ගරු මුලාසන මන්දිරතුමනි, ඔය වාචාල ගම්වලට මේ රටේ ජනමතය යටත් කරන්න බෑ. මේ මව්පොළව තමුන්නාසල ප්‍රතික්ෂේප කරලා ඉවරයි. තවත් රටට වද දෙන්න එපා. තවත් මේ රටට වද දෙන්න එපා. තවත් මේ රටේ ආර්ථිකය කන්න එපා. තවත් මේ රට විනාශ කරන්න එපා. ඒ නිසා කරුණා කළා මහජන මතයට ඇහුම්කන් දීලා බැහැලා යන්න, පවු නොදී යන්න, පීචන් නොවී යන්න, අකුරගෙන යන්න. එහෙම නැත්තම් වෙන්නේ කුදලලා යවන්න. එහෙම නැත්තම් වෙන්නේ හැඳි ගෑවෙන විදියට යවන්න. ස්තුතියි.